අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයත් සමග මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මැතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් මැතිවරණ දිනේ අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට ගන්නේද නැත් යන තීන්දුව අද ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 163 ඉක්මවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවත් 1643 දක්වා ඉහළට. අරන්තලා භික්ෂු සංහාරයේ සිදුව අදට වසර 33ක්. අරන්තලා භික්ෂු ඝාතනයේට වගකිය යුත්තන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ පී හැරිසන්ගෙන් ප්‍රකාශයක්. නිදහස් පක්ෂයෙන් වෙන්ව ගිය අය පක්ෂයට එක් වෙන්න. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් ඉල්ලීමක්. प्रथम नवधान मुकर्मु देशीय पुत्वेत පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජූනි මාස 20 වන දින මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගුණ කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද පසුරුවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි අදාළ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අද පසුරුවේ සිදු වෙනු ඇතේ පාර්ලිමේන්තුව විසිරුව හැරීම සහ ජූනි මාස 20 වන දින මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ අද දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨ අධිකරණය අද පස්වරුවේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝනික අලු විහාරයේ සිසිරදා ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගින් සමන්විත පංච පුත්කන විනිසුරු මඩුල්ලේ ඉදිරියේ දින 10ක කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදු කළා. ඒ අනුව පෙත්සම් වැඩිදුර විභාගය සඳහා අවසර ලබා දෙන්නේද නැද්ද යන පිළිබඳ අද දිනේ තුල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සමගි ජනබල වේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මාධ්‍යවේදී වික්ටර් අයිවන් නතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. මේ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැර අද තෙමසක් ගතවනවා මේ අතර පාර්ලිමේන්තු මහමැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මෙලෙස අදහස් පළ කර සිටියා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසනවා අපි දැනටම අප වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් අරහ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත දන්වා දෙනවා ජූනි මාසේ 20 වෙනි දින මේ ඡන්ද විසීම පැවැත්විය නොහැකි බව ඡන්ද විසීම පැවැත්වීමට සුදුසු දිනය පිළිබඳව නෛතික බාධාවක් අපට ඇති වුණේ නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරනවා ඇති කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව හැකි වහාම ඡන්ද විසීම පැවැත්වීම අපි තපල් ඡන්ද අයදුම්පත් වලට අදාළ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කරලා තිනවා මේ වතාවේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සමාජිකයන් මැතිවරණ රාජකාරී වලට යොදවා ගැනීමට අපේක්ෂිත බැවින් අපිට තපල් ඡන්ද වල අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වෙලා තියෙනවා ජුනි මාසේ දෙවනි සතිය අවසන් වෙනකොට තුන්වෙනි සතියේ මැද විතරවත් ඒව අවසන් කරන්න පුළුවන් වේ නෛතික බාධාවන් නොතිබුණොත් අපි ඡන්ද විමසීම අපට පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා දින 60ක් 70ක් අතර වගේ කාලයක් අපට අවශ්‍ය වෙයි කියලා අපි විශ්වාස කරනවා මොකද වෙනදට වඩා වැඩි කාර්ය මණ්ඩලයක් අපට සේවයේ යොදන්නට වෙනවා ඡන්ද විමසීම ප්‍රමාද කිරීම සඳහා කොමිෂන් සභාව කිසිම ආකාරයක අවශ්‍යතාවයක් හෝ යටිකූට් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැති බව මා ප්‍රකාශ කරන්නට කැමතියි මාලිගාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංගුවටගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා
මාලිකාවත්ත පොලිස් වසමේ ලක්ෂ 27 මහල් නිවාස සංකීර්ණයේදී ඉක්ොත් මේ මාස 30 දින සවස 5ට පමණ වෙඩිතැබීමක් සිදු වුණා. ලක්ෂ 27 මහල් නිවාස සංකීර්ණයේ පදිංචි වයස අවුරුදු 35ක් වන පුද්ගලයෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිකාවත්ත පොලිස් ස්ථානය මගින් එක් සැකකරුවෙකු ඉක්ොත් මේ මාස 31 වන දින අත්අඩංගුවට ගත් අතර ඔහු ඊයේ දින මාලිකාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 7 වන දා රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් මාලිකාවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කළා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොටාෂ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ මාලිකාවත්ත හා වැලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31ක් වන කොළොණ්ඩාව මාලිකාවත්ත ප්‍රදේශවල පදිංචි කරුවන්. එක් සැකකරුවෙකු එම අවස්ථාවේදීම තුවාල ලබා සිටි බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොටාෂය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ දින රාත්‍රියේ 7:50ට පමණ කොටහේන පොලිස් වසමේ සුපිරි වෙළඳ සලක් අසලදී රාජකීය විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොටාෂය වෙත ඉදිරිපත් කළා. සැකකරු වයස අවුරුදු 31ක් වන ග්‍රෑන්ඩ් ෆාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙන අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොටාෂය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා. ලොවපුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මෙවන විට ලක්ෂ 63 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මෙරට නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී මෙරටින් නව ආසාදිතයින් දස දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. තවත් කොරෝනා ආසාදිතයින් දස දිනක ඊයේ දිනේ මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ COVID-19 ආසාදිතයින් 10ක් වාර්තා වෙනවා. යම් කිසි දිනකට පසු අඩු වාර්තා වීමක් හැටියට අපට සතුටවන්ට පුළුවන්. මේ 10 අතරේ නාවික හමුදාවේ දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපළේදී ආසාදනයට ලක් වූ හමුදා නිලධාරි මහත්මයාගේ ඥාතීන් දෙදෙනෙක් බිලරුස් සිට පැමිණි ගුවන් යානයේ එක් මගියෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි ගුවන් යානයේ එක් මගියෙක් සහ බංග්ලාදේශයේ සිට පැමිණි මගීන්ගෙන් 4 දෙනෙක් ආසාදනයට ලක් වෙලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඉන්දුනීසියාව පිළිබඳව අපිට සැකයක් තිබුණා. මොකද මේ අය ආගමික කටයුතු සඳහා ගිය උදවිය කලින් එසේ යෑමෙන් අපිට පොකුරු නිර්මාණය වුණා. නමුත් මෙම ඉන්දුනීසියානු ගුවන් යානයේ අත වශයෙන්ම එසේ එවැනි තත්ත්වයක් නොමැති බව ප්‍රකාශ කරන්නට පුළුවන්. රටවල් කිහිපයක ආසාදිතයන් වැඩිවීම නිසා රජය විසින් තීරණයක් අරන් තියෙනවා. මේ ගුවන් යාන පරතරයක් ඇතුව ගෙන ඒමට. ඒ අනුව අද දින සිංගප්පූරුවේ සිට ගුවන් යානයක් පැමිණීමෙන් පසුව 6 වෙනිදා තමයි එක්සත් රාජධානියේ සිට ඊළඟ ගුවන් යානයක් පැමිණෙන්නේ. අද සිට අපි ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ගැනීම සිද්ධ කරනවා සිංගප්පූරු ගුවන් යානයෙන් ආරම්භ කළා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය ආසාදනයේ වී සුවය ලැබූ සංඛ්‍යාව 811ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ වෛරසය ආසාදනයේ වූ තවත් පුද්ගලින් දස දෙනෙකු ඊයේ දින සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. ලොවපුරා COVID-19 රෝගීන් 63,71,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 63,71,661ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලොවපුරා කොරෝනා ආසාදිත මරණ 377,552ක් සිදු වූ ඇති අතර සුව වූ රෝගීන් සංඛ්‍යාව 29,04,925ක්. වෛරසය ආසාදිත ලයිස්තුවේ පෙරමුණේ සිටින ඇමරිකාවෙන් මෙවන විට ආසාදිතයින් 18,69,323ක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව එම ලයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් ඊයේ දිනේදී පමණක් වෛරස ආසාදිතයින් 12,000ක පිරිසක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 529,405 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 33ක් වෙනවා. මේ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී අදට වසර 33ක් අරන්තලා භික්ෂු සංඝාරය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබුණා එම නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා දන්වා තිබුණේ මෙම භික්ෂු සංඝාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම පැවතියේ අරාජික තත්ත්වයක බවයි පුරාණ දිගමඩුල රාජධානිය හැටියට සැලකෙන අම්පාර ප්‍රදේශයේ සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරමින් දරුවන් කාන්තාවන් අමු අමුවේ මරා දමමින් ඔවුන් එම ප්‍රදේශවලින් පළවා හැරිමින් තිබුණා ලාහුකල උහන දමන දියතකණ්ඩිය පදිය තලාව මහෝය ආදී ප්‍රදේශවල ගම්මානවල ජනතාව නිරන්තරයෙන් කපා කොටා මරා දැමීම දක්නට තිබුණා බුදුදහම ආරක්ෂා කිරීම සහ එය පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බැඳී සිටියද මහා සංඝරත්නයටත් ආගමික සිද්ධාස්ථානවලටත් එදා කිසිදු ආරක්ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැහැ එබඳු තත්වයක් යටතේ හැකුඩ ඉන්ද්‍රසාර සමින් වහන්සේ අම්පාර ප්‍රදේශයට වැඩම කර අම්පාර මහවාපි පිරිවෙන විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් රාශියක් ගොඩනඟා බිඳ වැටෙමින් තිබූ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළා අරන්තලාව ආදී ගම්මානවල සිදු වූ මනුෂ්‍ය ඝාතන හෙළාදකමින් කටයුතු කළ උන්වහන්සේ නිහඬ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණය කළා යනුව තම ශිෂ්‍යවරයන් වහන්සේලා 41 නමක් රැගෙන වන්දනා ගමනක යෙදී සිටියදී බ්ලේච් ප්‍රහාරයක් එල්ලකොට භික්ෂුන් වහන්සේලා 31 නමක් ඝාතනය කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කළා. එබඳු බ්ලේච් ප්‍රහාරයක් සිදු වුද එකල පැවති රජ භික්ෂුන් වහන්සේලාගේ ශාසනය සහ විහාරස්ථානවල ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොසිටි බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් දන්වා තිබුණා. 2005 වසරේ ගෞරවනීය සාපයක් ගෙන ඒම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරන තුරු කිසිවෙකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් නොතිබුණ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 2019 වන විට රුදුරු ත්‍රස්ත වාදිය මෙරටින් නතුගා තමා බෞද්ධ හින්දු මුස්ලිම් කතෝලික සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි අපේ භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ දක්වා තිබුණා මහා සංඝරත්නය අනන්ත නිඳා විඳින්මින් පැවති තත්ත්වය විනාශ කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන් යුතුව නව නායකයෙක් රට වෙත ලබා ගැනීමට කටයුතු කළ බවත් මෙවන විට ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා අතීතයේ සේම වර්තමානයේ සිදුවෙනා වූ අගතීන් තුරන් කිරීම සඳහා අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ දක්වා තිබුණා. මෙම සියල්ල උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දේවපිදු හැකොට ඉන්ද්‍රසාර හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවායි ප්‍රාර්ථනා කරන බව සිය නිවේදනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණා. අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව සමග සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවීම සම්බන්ධයෙන් ඒ ගෞරවනීය මහා සංඝරත්නයට දිවෙච්ච ජීවිත හානි සම්බන්ධයෙන් පක්ෂයක් හැටියටත් අපේ පෞද්ගලිකවත් කනගාටුව ප්‍රකාශ කරන්න. වසර 33ක් ගත වුණා මේ භික්ෂු ඝාතනය සිදුවෙලා. අරන්තලාවේ භික්ෂු ඝාතනයේ ප්‍රධානම සැකකරුව දෙන්න ඉන්නේ අද පොහොට්ටුවේ සමාජිකයෝ දෙන්න. එක්කෙනෙක් පිල්ලයන් අනිත් එක්කෙනා කරුණාම්මන්. මේ අද වෙනකම් වසර 33ක් ගිහිල්ලා වගකීම බාර ගන්න ඒගොල්ලන්ට බැරි වෙලා. ඒ වෙනුවෙන් කනගාටුව පළ කරන්න බැරි වෙලා. ඒ විතරක් නෙමෙයි අද වගේ දවසකවත් මේගොල්ලන්ගෙන් ඒ භික්ෂු ඝාතනයට අදාළ සැකකරුවෝ ඉන්නවනම් කරුණා කරලා ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න අවුරුදු 33කට පස්සේවත් අපි කරුණා කරලා කියන්නේ ඒ ඝාතනයේ වෙච්ච ස්වාමින් වහන්සේලාට වෙච්ච හානිය සම්බන්ධයෙන් අඩුමතරමේ මේ පරීක්ෂණ කෙසේ වෙතත් මේක සමාව ඉල්ලන්න ඕනේ ප්‍රසිද්ධිය ඇවිල්ලා කරුණාම්මානුයි පිල්ලයානුයි දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් නැවත පක්ෂයේ වෙත පැමිණෙන්නේයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ වර්තමානයේ යම් ජයග්‍රහණයක් සමාජයක් විඳිනවාද ඒ ජයග්‍රහණයේ පිටුපස සියලුම සමාජ ප්‍රතිසංස්කරණ නිර්මාණය කළේ අපි නිදහස් අධ්‍යාපනයේ ගොඩනැගීමේ සුවිශේෂී වගකීම තුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිදහස් සෞඛ්‍ය සංවර්ධනය කිරීමේ අරගලේ ක්‍රියාකාරී වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ලෝකේ ඇමරිකාව පරාද වුණේ ඇයි එංගලන්තේ පරාද වුණේ ඇයි නිදහස් සෞඛ්‍ය විනාශ කරපු නිසා නිදහස් අධ්‍යාපනය විනාශ කරපු නිසා මුදලට අධ්‍යාපනය මුදලට සෞඛ්‍ය මුදලට සේවාවන් සැපීම නිසා
අද ඉන්ෂුරන්ස් එකක් නැතුව රෝහලකට යන්න බැරුව මහපාරේ මැරෙන මිනිස්සු යුරෝපයේ එංගලන්තේ ප්‍රංශයේ ජර්මනියේ ඉන්නවා අපේ රටේ එහෙම ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය විනාශ කරන්න බොහෝ දෙනා උත්සාහ කළා නමුත් මේ සියල්ල මැද අතීත උරුමය තියෙන මේ විශිෂ්ට පක්ෂය විනාශ කරන්න පුළුවන් ගමන් නැහැ අපේ පක්ෂ විවෘතයි වැරදි නිවැරදි කරගෙන පක්ෂයට එන්න අපි එයාට දිගු කරලා තියෙන ඕන්ලාවක ඕනම කෙනෙකුට තමන්ව නිවැරදි වෙන්න ඕන තැන් අවස්ථාවක් තියෙනවා දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නැහැ හැබැයි අපේ පොදු සතුරා සත්‍යාධික පක්ෂය අනිකු සියලු බලවේග වලට අපිට පුළුවන් ඈත දිග්ගු කරලා අපි කියන අපිත් එකතු වෙන්නේ කියලා යහපාලන රජයෙන් අධිකරණ පද්ධතියට නීති පද්ධතියට පටහැනිව නින්දිත දේශපාලන ක්‍රියාවලියක් තම රජය විසින් ක්‍රියාත්මක නොකරන බව හිටපු රාජ්‍ය මාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අනුම් කර සම්බන්ධව මේ මෙලෙකට කොමිෂන් සභාවක් පත් වෙලා ඒකේ වාර්තාවන් ඇවිල්ලා තිනේ අනුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා අර යහපාලනයේ වගේ අර්ලියගහ මන්දිරයට ගෙනල්ලා අර්ලියගහ මන්දිරයේ නඩුහන තැනක් බවට පත් කරන්න අපි සූදානම් නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන ඒ අය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරා ස්වාධීන කොමිෂන් කියලා. හැබැයි අවසානයේ අර්ලියගහ මන්දිරය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුර දිසා නායකගේ සහභාගීත්වයෙන් තමයි අර්ලියගහ මන්දිරයේ මේ සම්බන්ධව කතිකාවන් නැති කර කවුද හිරේට ගන්නෙ කොයි සතියේද ගන්න ඕනේ සතියකට සැරයක් රාජපක්ෂ කෙනෙක් නමක් ගාවන්න ඕන කතන්දර තාමත්ම නින්දිත පහත් මට්ටමේ දේශපාලන ක්‍රියාවලියන් වලට අපි යන්නේ නැහැ බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ඒ නිසා ඒකට තියෙනවා නීති පද්ධතියක් තියෙනවා අධිකරණ පද්ධතියක් තියෙනවා ඒ ව්‍යුහය ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන ව්‍යුහය තුළ ඉදිරියට මම හිතන්නේ අවශ්‍ය දේවල් සිදු වෙයි ඉතා අසාධාරණ තමයි ඔලොමොට්ටලයක් තමයි හිතාමතාම කියන්නේ මාස 6 මාරක් කියලා මාස 6 මාරෙක ඕනෑම මිනිහෙකුට දන්න නොවැම්බර් මාසයේ අග වෙනකොට දෙසැම්බර් මාසේ පමණයි ජනවාරි 12 ඉඳන් මේ රටේ ඊට වඩා ඉතාමත්ම ලෝකයේම දැවෙන ප්‍රශ්නයක් එක්ක අපිට ගැට ගැහෙන්න සිද්ධ වුණා ඒ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වුණා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් එක්ක සිටින්නේ සමගි ජන බලවේගයත් සමගින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රජකරුණා මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වගකීමෙන් කියන්නේ මේ අනිත් අයට ගමේ 10ක් හොයාගන්න නෑ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ අද සමගි ජන බලවේගයත් එක්ක ටෙලිෆෝන් එකත් එක්ක අපි තා වග්ගීමෙන් කියනවා අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් සියලු රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන්ව ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම පෙනී ඉන්නවා ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා අපි මේ මැතිවරණයෙන් පස්සේ නැවතත් එක්සත් ජාතික පක්ෂය සුදුසු පුද්ගලයන්ව පත් කරගෙන ඉදිරියේදී මේ රටේ දැවැන්තම පක්ෂයක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා හැම තැනම වැළොත් මිනිසුන්ට තියෙන හිරිකිතයක් අපිරියාවක් අපි රැවටුණාද මේ සියලු දේත් එක්ක අපිට පැහැදිලිව පේන්නේ ආණ්ඩුව අමු අමුවේ බංකොලො යනේන මං නැති වෙලා ඉන්න ආණ්ඩුව දැන් උත්සාහ කරනවා වෙන වෙන වැරදි මවලා එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයත් එක්ක පටලන්න මහමැතිවරණයේ කල්යාමක් සිදුව හොත් සමගි ජන බලවේගයේ බොහෝ දේශපාලඥයින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේවාන්න මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ අය එක්සත් ජාතික පක්ෂෙන් ගැලවිලා ගිහින් ඒගොල්ලෝ වෙනම පක්ෂයකට එකතු වෙලා ඒ පක්ෂෙන් දැන් මැතිවරණයට ඡන්දය ඉල්ලනවා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් මම හිතනවා ඒක ඕනම ලදරුවෙකුට තේරෙනවා මේ එක පක්ෂයක ඉඳගෙන තව පක්ෂයකෙන් ගිහින් ඡන්දය ඉල්ලන්න පුළුවන් තත්ත්වයක් නැහෙනි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ ඉබේම අහුසි වෙනවා ඒගොල්ලන්ගේ සමාජිකත්වය ඉතින් ඒගොල්ලෝ හිතනවා නම් ඒගොල්ලන්ට මෙහෙම ඒක නීත්‍යානුකූල නැහැ කියලා උසාවිය තියෙනවා යන්නේ කියන උසාවියට එහෙමනම් ප්‍රශ්නයක් නැහැ අද මම මන්දනේ මට පේනවා අද මේ ජන බලවේගයේ පක්ෂ ප්‍රධාන කාර්යාලේ පවා වැහිලා ගිහිල්ලා අද මම හිතන්නේ එහෙම කාර්යාලයකුත් නැති බවට පත් වෙලා මන්ත්‍රීවරු කීප දෙනෙක්ම මාත් එක්ක කතා කරා මගෙන් ඉඳන් අහනවා මේ මහමැතිවරණේ අවලංගු වෙයිද අලුතෙන් ආයේ නාම යෝජනා බාර ගැනීමක් වෙයිද එහෙම වෙනවනම් ඒ අය නැවත එක්සත් ජාතික පක්ෂයට එන්න ඕනේ කියන මතේ ඉන්නවා මම හිතනවා ජන බලවේගයට එකතු වෙලා ඉන්න විශාල පිරිසක් මන්ත්‍රීවරු නැවත එක්සත් ජාතික පක්ෂයට එන්න සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා මේ බෝඩ් ලෑල්ලක කතාව මම පිළිගන්නේ නැහැ. මහමැතිවරණයේ කල් දැමීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඒගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
රටක පාලනය කරගෙන යන්න රටට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න ජනතාව සැදී පැදී ඉන්න සියලු දෙනාම බලාගෙන ඉන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂයට ඕන කරලා තියෙන එක දෙයයි මුන ජාතියෙන් හරි ඡන්දෙ කල් දාගන්න. දැන් දන්නවා මේකේ කවදාවත් දිනනවා තියා දිනන්න එකක් දෙකක්වත් ගන්න බොහොම අමාරුයින් කියලා. ඊට මීට හොඳයි කියලා ඒගොල්ලෝ දැනගෙන හිතාගෙන ඉන්නේ කොහොම හරි උසාවි නියෝග ලබාගෙන මේ ඡන්දෙ කල් දාලා මොකක් හරි උඩරැට්ටියක් කරන්න තමයි දැන් බලන්නේ. අපි පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් වෙලා ඉන්නවා. කන්දලේ සිට සේරුනුවර දෙසට ධාවනය වූ මෝටර රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. වැල්ලවාය මහවිලමුල්ල ප්‍රදේශයේ දින කිහිපයක සිට සොරකම් සිදු කරන බව පැවසෙන සොරෙකුගේ CCTV දර්ශන නිකුත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මොරටුව මෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා බෙදාහැරීමේ ජාවාරමක් වැටලීමට එගඩෝ යන පොලිසිය සමත් වුණා. සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෞද්ගලික බැංකුවකට විද්‍යුත් ලිපියක් යවා ලක්ෂ 15ක මුදලක් වංචා කළ බවට සැකපිට පුද්ගලයා කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සමගින් සියත මධ්‍යහන පුවත් විකාශය අවසන්. අපි ali හඹවන්නේ සබ සහයට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.